ආයුබෝවන් අස්විද ජෝතිෂ මැදුර YouTube නාලිකාව නරඹන දෙස් විදෙස් සියලුම ප්‍රේක්ෂක හිතවතුනි සිතුම් පැතුම් ඉටුවන සුබදායක දවසකට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඔබගේ දැනුම අවබෝධය වැඩි කිරීම පිණිස තවත් වැදගත් වීඩියෝකින් හමු වෙන්නයි මේ සූදානම් වෙන්නේ. අද කතා කරන මේ මාතෘකාව විශේෂයෙන් ධනු ලග්නෙමි ඔබටයි වැදගත් වෙන්නේ. ධනු ලග්නෙමි ඔබට මේ වීඩියෝ නරඹලා ඔබගේ ලග්නය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ධනු ලග්නෙමි ඔබ ගැන හරියටම අද කියලා දෙන නිසා මේ වීඩියෝ එක අවසන් වනතුරු නරඹන්න කියලා මතක් කරනවා. ඔබගේ ගතිගුණ, විවාහය, ආදරය, රැකී රක්ෂා ආදී බොහෝ කරුණු මෙම වීඩියෝ තුළින් සාකච්ඡා කරනවා. ඒ වගේම ඔබ අපගේ නාලිකාවට තවමත් අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් අපි දැන් යමු වීඩියෝ එකට. ධනු ලග්නය කියලා කියන්නේ රාශි චක්‍රයේ 9 වෙනි රාශිය. ධනු ලග්නයට අධිපති ග්‍රහය වන්නේ ගුරු කියන සුභ ග්‍රහය. ධනු ලග්නයේ සංකේතය වෙන්නේ දුන්නක් අතින්ගත් මිනිස් ශරීරයක කොටසක් සහ අශ්වයුගේ ශරීර කොටසක්. ස්ත්‍රී පුරුෂ වශයෙන් ගත්තහම පුරුෂ රාශියක් වශයෙන් සඳහන් කරන්න කැමති. ධනු ලග්නයේ උභය රාශියක් වශයෙන් සලකනවා. ඒ කියන්නේ ද්වි ස්වභාවයෙන් යුක්තයි. ධනු ලග්නෙමි ඔබගේ කේන්ද්‍රය ගුරු ලග්නයේ සහ හතරවැන්නේ ඉන්නවා නම් ඉතාමත්ම සුභඵල ලබා දෙන පිහිටීමක්. ඒ කියන්නේ ගුරු හංසගෙන පංච මහා පුරුෂ යෝගය උදා කරනවා. ඔබගේ ලග්නාධිපති ගුරු නිසා ගුරුගෙන් කියවෙන බොහෝ ගතිගුණ ස්වභාවයන් ඔබ තුළින්ද දකින්න පුළුවන් වෙනවා. ගුරු ධනකාරක ග්‍රහය බැවින් ඔබගේ කේන්ද්‍රය ගුරු බලවත්ව ඉන්නවා නම් ආර්ථික අතින් මිල මුදල් ලැබීම් අතින් යහපත් වෙනවා. ධනු ලග්නෙමි ඔබ කාන්තාවක් නම් තාමත්ම රූපවත් කෙනෙක් බව කියන්න පුළුවන්. සිත් ගන්නා පෙනුම, වටකුරු මුහුණ ඔබ තුළින් දකින්න පුළුවන්. පිරිමි අයත් ඒ වගේමයි. පිරිපුන් දේහ ලක්ෂණ පෙන්눔 කරනවා. ධනු ලග්නෙන් උපන් ඔබගෙන් බැලූ බැල්මට වයස පේන්නේ නැහැ. හැමදාම තරුණ කෙනෙක් වගේ ඉන්න තමයි ධනු ලග්නෙමියා කැමති. ගුරුගේ අධිපතිත්වය නිසා ධනු ලග්නෙමියා හරි පරිත්‍යාගශීලී කෙනෙක්. තමන්ගේ සියලු සැප සම්පත් අනුන් වෙනුවෙන් කැප කරන්න කැමති. ධනු ලග්නෙමි ඔබට සහජයෙන්ම පිහිටා ඇති ගුණයක් තමයි අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනී සිටී. බාරගත් කාර්ය කුමක් වුණත් එය හරියට නිවැරදිව අවසන් කිරීමට ලොකු උත්සාහයක් දරනවා. යමක් කරන්න කියන්න පෙර සිතා බැලීමක් හොඳ ගුණයක්. අදිෂ්ඨානශීලී ගතියේ යුක්ත නිසා දැඩිව ගත්තු තීන්දු තීරණ වෙනස් කරන්නට නම් කැමති වෙන්නේ නැහැ. ධනු ලග්නෙමි ඔබ තුළින් දකින්න ලැබෙන විශේෂ ලක්ෂණයක් තමයි අනුන්ට අලුත්යයි හිතන කිසිවක් ධනු ලග්නෙමි ඔබට අලුත් ඒවා නෙමෙයි. ස්වභාව සෞන්දර්යය අගය කරන අතර ඈත දුර පළාත්වල ඇවිදින්නත් කැමති. අනුකම්පා සහගත වුණත් දෙබිඩි ගතිය දකින්න තිබෙනවා. ඒ වගේම තමන්ට අයිති නැති වැඩවලට ඇඟිලි ගහන්නත් කැමති වෙන්නේ නැහැ ධනු ලග්නෙමි ඔබ. අනුකම්පා ගතිය නිසා අනුන්ගේ උගුල්වලට අහුවෙන ස්වභාවයක්ද දකින්න තිබෙනවා. රාජකාරී කටයුතු නොපිරිහෙලා ඉටු කරන්නත් පුළුවන්. පිනට දහමට කැමැත්තක් දැක්වුවත් බැඳගෙන කරන ගතියක් නැහැ. නියතමානී වගේම නිදහස් ලෙස ජීවත් වෙන්න තමයි ධනු ලග්නෙමියා කැමති වෙන්නේ. පොතපත කියවන්නත් කැමති. තරමක ආඩම්බර ගතියකින්ද යුක්තයි. ඒ වගේම වේලාවකට සංසුන්, වේලාවකට හිතුවක්කාරී බවක්ද දකින්න තිබෙනවා. ඥාති මිත්‍රාදීන් සමග හිතවත්ව ජීවත් වෙන්නත් පුළුවන්. අනුන්ට අවවාද දීමට දක්ෂ වගේම ක්‍රියාශීලී නැත්නම් උපායශීලී ගතිය අඩුයි. ඕපදූප වලට කැමති වෙන්නේ නැහැ. ඒ වගේම අනුන්ගේ හිත රිදවන්නෙත් නැහැ. දුකටපත් අයට උදව් උපකාර කරන අතර ධනු ලග්නෙමියා අවිහිංසාවාදී චරිතයක් බවත් පෙන්වා දෙන්න පුළුවන්. ධනු ලග්නෙමි ඔබට වඩාත් ගැළපෙන රැකියා සම්බන්ධව කතා කිරීමේදී ගුරු වෘත්තිය, උපදේශන, නීතිඥ, හෙද වෛද්‍ය, ආචාර්ය, මහාචාර්ය, ඉංජිනේරු වැනි වෘත්තීන් හොඳට ගැළපෙනවා. අත්දැකීම් අනුව මෙවැනි වෘත්තීන් වල නියැලී සිටින බොහෝ දෙනා ධනු ලග්නෙමියන් බවත් ප්‍රකාශ කරන්න පුළුවන්. ධනු ලග්නෙමියාගේ කුඩා කාලයේ, තරුණ කාලයේ හොඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියත් වයසින් වැඩි හිටවන විට දිය වැඩියාව, මාංශ පේශිවල අසනීප පහසුවෙන් වළඳෙන්න පුළුවන්. බොහෝ දුරට රක්ත වාතය ධනු ලග්නෙමි ඔබට වළඳෙන්න පුළුවන්. ඒ වගේම තමයි බොහෝ ධනු ලග්නෙමියන්ට ධනහිස්වල ආබාධ මතු කරනවා. ධනු ලග්නෙමියන් සඳු මහදසාව, සෙනසුරු මහදසාව, සිකුරු මහදසාව ගෙවන විට තරමක් පරිස්සම් විය යුතු වෙනවා. එම ග්‍රහයන්ගේ අතුරු දසාවලදීද විපත්ති කරදර මතු කරන්න පුළුවන්. ස්ත්‍රීන්ගේ ගතිගුණ අනුව, ක්‍රියාකලාපයන් අනුව මාතෘභාරි, දාසභාරි, භගිනිභාරි, චෝරභාරි, ස්වාමිභාරි, සතිභාරි, වදක බාරි කියලා කොටස් 7ක් තිබෙන බව ඔබ අහලා ඇති. ධනු ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නාධිපති ගුරු නිසා ගුරුගේ ගති පැවතුම් වලට අනුව සහ අනෙකුත් පිහිටීම් අනුව ස්වාධීන බව අගය කරන, තමාගේ වගකීම් හරිහැටි හඳුනාගෙන කටයුතු කරන ගුණවන්ත, ඥානවන්ත සහෝදරියක් වගේ සැමියාට සලකන
භගිනි භාර්යාවක් ලැබෙන බවයි රණු ලග්න හිමියන්ට කියන්න තියෙනවා. ලැබෙන සහකරු පිළිබඳව සලකා බැලීමේදී උසස් බුද්ධිමත්, කලාවට සංගීතයට ප්‍රිය කරන, කතාවට දක්ෂ, ගුණධර්මයේ යුක්ත, ග්‍රන්ථකරණය නැත්තම් පොත්පත් සම්බන්ධව කටයුතු කරන ඒවාට කැමති සහකරුවෙක් ලැබෙන්න පුළුවන්. ධනු ලග්නෙමි ඔබගේ කේන්ද්‍රයේ පළමුවන කොටුවේ ගුරු ඉන්නවා නම් එය හොඳ පිහිටීමක්. ජීවිතයේ සැපවත්ව ගත කරන්න පුළුවන්. ධනය, කීර්තිය වගේම බලයෙන්ද යුක්තයි. දීර්ඝායුෂ ලබා දෙන හොඳ පිහිටීමක්. නිරෝගී වන අතර අකාලයේ පැමිණෙන විපත්ති කරදර වලින් ජයග්‍රහණය ලබා ගන්නත් නායකත්වයට සුදුසු කාගේත් ගෞරවයට පාත්‍ර වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔබගේ කේන්ද්‍රයේ ගුරු ග්‍රහය දෙවන්නේ නම් ඒ පිහිටීමත් යහපත් පිහිටීමක් කියලා කියන්න පුළුවන්. සිත් වශී කරන කතා විලාසයෙන් යුක්තයි. කියන දේ පැහැදිලිව නිරවුල්ව සිත් වලට කාවදින ලෙස කියන්න දක්ෂයි. විවාහයෙන් පසු ජීවිතයේද වාසනාවන්ත වෙනවා. ධනය ලැබීම් අතින්ද යහපත්. ගුරු තුන්වැන්නේ නම් එතරම් යහපත් වෙන්නේ නැහැ. බෝ වෙන ලෙඩ රෝග පහසුවෙන් වැළඳෙන්න පුළුවන්. නමුත් බලවත්ව ඉන්නවා නම් දක්ෂ කලාකරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම දීර්ඝායුෂ ලබා ගන්නත් මේක හොඳ පිහිටීමක්. ගුරු ඔබගේ කේන්ද්‍රයේ හතරවැන්නේ තැන්පත් වල ඉන්නවා නම් ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන පහසුවෙන්ම ලබන්න හොඳ පිහිටීමක් බවට පත් වෙනවා. දෙමව්පියන්ගේ දේපලවලට උරුමකම් කියන කෙනෙක්ද වෙනවා. සමාජයේ ගෞරවයට පාත්‍ර වෙනවා. උපංගම් ප්‍රදේශයේම දියුණුවට පත් වෙන පුජ්‍යලයෙක්. උසස් සිතුවිලි වලින් යුක්ත වන අතර ජීවිතයේ අවසන් කාලයේද සැපසේ ජීවත් වෙන්න ගත කරන්න පුළුවන් වෙනවා. ගුරු ග්‍රහය ඔබගේ කේන්ද්‍රයේ පස්වැන්නේ නම් අධ්‍යාපන කටයුතු වලින් ඉහළට යන්න පුළුවන්. ධාර්මික ගුණවත් අයෙක් වෙනවා. බිරිඳට, දරුවන්ට ඉතාමත්ම ලෙන්ගතු අයෙක්ද වෙනවා. ආදර සම්බන්ධතාවවලදී ගෞරවය රැකගෙන කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඔබගේ කේන්ද්‍රයේ ගුරු 6 වෙන්නේ නම් එතරම් යහපත් වෙන්නේ නැහැ. නිතර ලෙඩ රෝග මතුවෙන්න පුළුවන්. විශේෂයෙන් බෝ වෙන රෝග පහසුවෙන්ම වැළඳෙන්න ඉඩකඩ පවතිනවා. මෙහි කරුවන්ට හිතවත් වන අතර නැන්ද මාමගෙන් උදව් උපකාර ලබන කෙනෙක් බවටත් පත් වෙනවා. ඊළඟට කේන්ද්‍රයේ ලග්නාධිපති වන ගුරු 7 වෙන්නේ නම් සුභඵල උදා කරන පිහිටීමක්. විවාහය සාර්ථක වෙනවා. යහපත් ගුණවත් අයෙක් සමග විවාහ වන අතර පසු කාලය වන විට කිසියම් කලකිරීම ස්වභාවයන්ද ඇති වෙන්න පුළුවන්. විවාහයෙන් පස්සේ දියුණු වෙන්නත් පුළුවන් වෙනවා. ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙනවා. ලග්නාධිපති ගුරු 8 වෙන්නේ නම් විවාහයෙන් දායාද ලැබෙන අතර දීර්ඝායුෂ ලබන්නත් හේතු වෙනවා. ඒ වගේම ලග්නාධිපති ගුරු ග්‍රහය 9 වෙන්නේ තැන්පත් වල ඉන්නව නම් සුභඵල උදා කරනවා. ගුණයෙන් නුවණින් පිරුණු ධාර්මික අයෙක් බවට පත් වෙනවා. දෙමව්පියන්ට, බිරිඳට, දරුවන්ට බොහෝ ලෙන්ගතු කෙනෙක් බවට පත් වෙනවා. උසස් අධ්‍යාපන කටයුතු වලට වගේම විදේශ අධ්‍යාපන කටයුතු වලටත් මෙය ඉතාමත්ම හොඳ පිහිටීමක්. තමන්ගේ ආගම දහම කෙරෙහි ලොකු විශ්වාසයක් පවතින අතර පින් දහම් කිරීමේ උනන්දු ඕනෑකම ඇති කරන හොඳ යහපත් පිහිටීමක් තමයි ගුරු 9 වෙන්නේ සිටීම. ලග්නාධිපති ගුරු 10 වෙන්නේ ඉන්නව නම් හොඳ ස්ථිර රැකියාවකට වාසනාව හිමි වෙනවා. ගුරු වෘත්තියකට ඉතාමත්ම හොඳ යහපත් පිහිටීමක් වන අතර පියවරෙන් පියවර දියුණුවට පත් වෙනවා. රජයෙන් ගරු නම්බු තනතුරු ආදිය ලැබෙන්නත් මෙය යහපත් පිහිටීමක්. ඊළඟට ලග්නාධිපති ගුරු ග්‍රහය කේන්ද්‍රයේ 11 වෙන්නේ තැන්පත් වල ඉන්නව නම් ඒ පිහිටීමත් හොඳ යහපත් පිහිටීමක් කියලා කියන්න පුළුවන්. වෙළඳාම් කටයුතු වලින්, රැකී රක්ෂා කටයුතු වලින් හොඳ ආදායමක් ලබන්න පුළුවන් වෙනවා. සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන අතරම මිතුරන්ගෙන් උදව් පදව පවා ලබා ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. විවාහ ජීවිතයේ යහපත පිණිසත් මෙය ඉවහල් වෙනවා. සියලු ලැබීම් පෙන්වන 11 වෙන්නේ ගුරු ඉන්නව නම් ලැබීම් මතින් හොඳ බව මතක තබා ගන්න. ඒ වගේම ඔබගේ ලග්නාධිපති කේන්ද්‍රයේ ගුරු 12 වෙන්නේ ඌ වැයස්ථානයේ තැන්පත් වල ඉන්නව නම් සුභඵල තරමක් අඩු කරන්න පුළුවන්. දුක් කරදර, පාඩු, අලාභා, ලෙඩ රෝග, සතුරු කරදර ආදියට වරින් වර මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේ ආකාරයට ඔබගේ ලග්නාධිපති ගුරු ඉන්න රාශිය අනුව, ඉන්න තැන අනුව සුභ අසුභ පලාපල උදා කිරීමේදී එම ග්‍රහයාගේ තත්වය ගැනත් හොඳ අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. විශේෂයෙන් ග්‍රහයාගේ උච්ච නීච ස්වක්ෂේත්‍ර, සතුරු බලය ආදී වශයෙන් ග්‍රහයන්ගේ බලයන් ගැන, තත්වයන් ගැන අවබෝධයක් තිබෙන්න ඕනේ. ඒ වගේම අදාළ ග්‍රහයාට ලැබෙන සුභ අසුභ දෘෂ්ටි අනුවත් පලාපල වෙනස් වෙනවා. අදාළ ග්‍රහයාගේ මහදසා, අතුරු දසා කාලවලදී ලැබෙන ප්‍රතිඵල අඩු වැඩි වශයෙන් ලැබෙන්න පුළුවන් වෙනවා. දැන් ඔබගේ ලග්නය වන ධනු ලග්නයේ පිළිබඳව කිසියම් අවබෝධයක්, වැටහීමක් ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඔබගේ කේන්ද්‍ර සටහනේ ලග්නාධිපති ගුරු තැන්පත් වෙලා ඉන්නේ කීවෙනි කොටුවේද කියලා පහලින් කමෙන්ට්
එකක් දාන්න. එහෙමනම් මේ වගේ තවත් වැඩසටහනකින් නැවත හමුවෙමු. වීඩියෝ එක අවසන් වනතුරු නරඹු ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. තවමත් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලේ නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එහෙමනම් අදට සමුගන්නවා. නැවත හමුවෙමු. තෙරුවන් සරණයි.